ඔබ කැමතිද මරණින් පස්සේ දවසක හරියටම ඔබ උපදින තැන ඉගෙනගෙන යන්න? මට එහෙම කිව්වේ හැකි. හරියටම කිව්වේ. අද මේ බණ අහන්න ආපු වෙලාවේ දිඹුල් කුඹුරේ හාමුදුරුවොත් අභය විහාරේ ඔබේ ගමට ආපු වෙලාවේ අද ඉගෙනගෙන යන්න ඔබ මරණින් පස්සේ මගේ උපත තම තමන්ගේ මරණින් පස්සේ උපත ගැන අද ඉගෙනගෙන යන්න. මම හරියටම කියන හරියට මේ ලෝකේ ජීවත් වෙන ඕනෑම කෙනෙක් මරණින් පස්සේ ගිහිල්ලා උපදින ආත්ම තියෙන්නේ නවයයි. ඉපදෙන ආත්ම නවයයි තියෙන්නේ. අපි මැරිච්ච දවස ගිහින් ඉපදෙන තැන් නවයයි තියෙන්නේ. බලන්න. ඕ මැරලා ගින් ඉපදෙන තැන් ටික අපි ඈ. මනුෂ්‍ය, තිරිසන්, දේව, බ්‍රහ්ම, ප්‍රේත, කුම්භාණ්ඩයෝ, පාංශු පිසාචයෝ, නිරිසත්තු, භූතයෝ. නවයයි. කියන් බලන්න. මනුෂ්‍ය, තිරිසන්, දේව, බ්‍රහ්ම, ප්‍රේත, කුම්භාණ්ඩයෝ, පාංශු පිසාචයෝ, නිරිසත්තු, භූතයෝ. පින්වත් මහණෙනි, මේ ලෝකේ ඉපදුණු ජීවත්ව ඉඳලා මියදෙන ඕනෑම කෙනෙක් ඔය නවයෙන් එක්ක උපදිනවා. ඔය නවයෙන් එක්ක. ඒ මතක තියාගන්න එක බොහොම බුද්ධිමත්ව. දැන් මනුෂ්‍ය කිව්වහම එක මනුස්සයෙ නෙවෙයි. විවිධ මනුෂ්‍යාත්මනේ. නේද? එක එක විදිහේ මනුෂ්‍යල්. දේව තිරිසන් කිව්වහම එක තිරිසනෙක් නෙවෙයි. ඇසට පෙනෙන නොපෙනෙන ගණනය කළ නොහැකි තරම් තිරිසන් කියන ආත්මවලින් එකක. දේව කිව්වහමත් එහෙමයි. දේව කියන වචනේ ගෝත්‍ර වචනේ ඇතුලේ දේව කියලා ආත්ම තියෙනවා ගණනය කළ නොහැකි තරම්. ඒ එක ඒවා එකක්. එක දේවාත්මයක් නෙවෙයි. එක මතක තියාගන්න බොහොම බුද්ධිමත්. ආත්ම නවයයි. පළවෙනි ආත්මේ මනුෂ්‍ය ආත්මේ. දැන් බලමු අපි මෙතනින් සංසාරේ ඉපදෙන ඉපදෙන භවයක් පාසා ඔබ දන්නවද මේ ආත්මෙත් මිනිස්සු ලබන ආත්මෙත් මිනිස්සාත්ම පින්වත් මහණෙනි සංසාරේ ඉපදෙන ඉපදෙන භවයක් පාසා මිනිසත් භවයක් පමණක් ලබන කෙනා බලමු ලබන අය මේ ආත්මේ ඉඳලා සංසාරේ බුදුන් දක්නා ජාති දක්වා ඉපදෙන ඉපදෙන සෑම භවයකදීම මනුෂ්‍යාත්මයක් ලබන අය. ඒ විතරක් නෙවෙයි බුදුහාමුදුරු නමක් පහළවන ආත්මයේතෙක් පින් ඇති වාසනාවන්ත මනුෂ්‍යාත්ම ලැබමින් සංසාරයේ යන අය අපි දැන් වෙන් කරගමු. දැන් මම වෙන් කරනවා මනුෂ්‍යාත්ම ලබන ටික මෙතන. මම වෙන් කළ දක්වනවා. බලන්න. පින්වත් මහන්නේ යමෙක් මේ භවයේ සිට කවදා හරි දවසක බුදුන් දැක නිවන් දක්නා ජාති දක්වා මනුෂ්‍යාත්මයක් ලබන කෙනා බලන්න කියන්න බලන්න මට ලබන කෙනා පළවෙනි කාරණේ තමයි පංචානන්තරීය කර්මයක් කරලා නැති පංචානන්තරීය කර්මයක් කරලා නැති අය කවුද කියලා දෙනවා පංචානන්තරී කර්ම මොනවාද අම්මා මරණ එක තාත්තා මරණ එක සංඝ බේදය රහතුන් ඝාතනය බුදුන් ගැඟේ ලේසෙලවීම ඔය මහා පව් පහෙන් එකක්වත් කරලා තිනවා අම්මා මරලා තිනවා නැද්ද තාත්තා මරලා තිනවා මරන්න හොයලවත් තියෙන නෑ නෑනේ මේ මහා පව් පහෙන් එකක්වත් කරලා නැතිනම් මෙන්න මේ පින්කම කරගත්ත අය කියන්න බලන්න කටින චීවරයක් සියතෙහි තබන් සංඝසතු කොට පූජා කරගෙන ඇති බව කටින සිවුරක්
තමන්ගේ අද්දෙක උඩ තියාගෙන ඉමං කටින චීවරං භික්ඛු සංඝස්ස දේම කියලා සංසාර ගමනේ ජීවිත කාලේ එකම එක සැරයක් පූජා කරගෙන ඇති බව කල්දී පින්වත් මහන්නේ යමෙක් ජීවිත ගමනේ සංසාරේ එකම එක සැරයක් හරි කටින සිවුරක් Tamange දෑත උඩ තියාගෙන සංගසතු කරගෙන Tamangema අත් දෙකෙන් පූජා කරලා වේ ඇතනම් එක සැරයක් ඇතනම් පින්වත් මහණෙනි බුදුහාමුදුරෝ දේශනා කරනවා සාදු සාදු මහණෙනි ඇය ඔහු සංසාරේ ඉපදෙන ඉපදෙන භවයක් පාසා මිනිසත් භවයක් පමණක් ලබන්ට ඒ පිනම ඇති කියලා දේශනා කරනවා ඒ පිනම ඇති කලින් මේ වක කරගන්න ඕනේ කොයි කාලෙන් දැන් කරගන්න වෙන්නේ මේක වස්පින්කම් කාලේ හෙට වස්පින්කම කියලා හෙට වස්පින්කම කියලා හාමුදුරෝ දෙනවා කටින සිවුර ප්‍රධාන දායකයාගේ ගෙදේ අතට ගෙදෙත් මහා දායකයාගේ එයා තමයි වස්පින්කම දවසේ දැහැත් වට්ටිය දෙන්නේ ඈ ඒවා චාරිත්‍රනේ හෙට කටින පින්කම කියලා හාමුදුරුවෝ කටින සිවුර දෙනවා වස්තුන් මාසේ දායකයාගේ ගෙදෙත් ගෙදර ඒ කටින සිවුර තියන් ඉඳලා පසුදා එළි වෙනකම් පිරිත් කියලා පිරිත් දාලා බණ කියලා වන්දනා කරලා වතාවත් කරලා පසුදා පාන්දර මහා පෙරහැරෙන් වැඩම කරවගෙන එනවා සිවුර පන්සලට දහවල් කාලේ මහා සංඝයා මැදට එන්න කියන වර උපාසකට හෝ උපාසිකාවට ඇය ආවට පස්සේ කටින සිවුර ඇගේ හෝ උපාසකගේ අත් දෙක උඩට දෙනවා මහා සංඝයා මැදදී ඉමං කටින චීවරං භික්ඛු සංඝස්ස දේම කියලා සංඝ සතු කරනවා කරලා තමන්ගෙම අත් දෙකින් පූජා කරගන්නවා පූජා කරගන්නවා යමෙක් සංසාරේ එකම එක සැරයක් හෝ තමන්ගේ අත් දෙකින් කටින සිවුරක් සංඝ සතු කොට පූජා කරගෙන නැත්නම් ඇය ඔහු පංචානන්තරීය කර්මයක් කරලා නැත්නම් සංසාරේ ඉපදෙන ඉපදෙන භවයක් පාසා මනුෂ්‍යාත්මයක් පමණක් ලබන්ට මහණෙනි සාදු සාදු වේ පිනම ඇති කියලා දේශනා කරනවා ඒ පිනම ඇති යම් කාන්තාවක් මෙහෙම හිතනවනම් පවනක් උපාසක අම්මලා කාන්තාව හිතනවා අනේ සංසාරේ මන් දැන් කාන්තාවක්ව ගැහණියක්ව උපන්න ඇති මටත් පුරුෂාත්මයක් ලැබෙනවා නම් කියලා හිතන කාන්තාවෝ ඉන්නවා මේ කොහොමද මන් දන්නේ එහෙනම් ඉන්නවා එහෙම ප්‍රාර්ථනා කරන අම්මලා කාන්තාවෝ ඉන්නවා යම් කාන්තාවක් තමන්ගේ අත් දෙක උඩ කටින සිවුර තියාගෙන සංඝ සතු කරනවා සංඝ සතු කරලා හාමුදුරුවන්ට පූජා කරනවා පූජා කරනට හාමුදුරුව මොකද කරන්නේ කටින සිවුර අනෙක් පැත්තෙන් ඔහම අල්ලගන්න අල්ලගන්න උපාසකම මොකද කරන්නේ හිමී හිට අත් දෙක අතහරිනවා අන්න ඒ අතහරින වෙලාවේ යම් කාන්තාවක් ප්‍රාර්ථනා කළොත් කටින චීවරයක් මගේ දෑතින් පිදූ මේ මහා පිනෙන් මට බුදුන් දක්නා ජාති දක්වාම අද පටන් මින් පස්සේ පුරුෂාත්මයක්ම සංසාරේ මට ලැබේවා බුදුන් දක්නා ජාතියේදිත් මෙහෙණියක් විදිහට නොවේ මහරහතන් වහන්සේ නමක් විදිහට සසරින් එතර වෙන්න මට ලැබේවා කියලා යම් කාන්තාවක් ප්‍රාර්ථනා කළොත් මේ අහස කම්පාවේ පොළව කම්පාවේ හෝ ඒ පැතුම ඒ විදිහටම ඉටු වෙනවමයි ඉටු වෙනවමයි ඉටු වෙනවමයි ඒ තරම් මහත් ඵල මහානිසංස ඇති ලෝය ඇති එකම පින්කමේ කටින චීවරයක් සියතෙහි තබන් සංඝ සතු කොටගෙන පූජා කිරීම
කල්දින ඔබේ ගමේ පන්සලේ හාමුදුරුවන්ට කතා කරලා කියන්න අපේ හාමුදුරුවනේ මේ අවුරුද්දේ කටින සිවුර මට ඕන කියලා එච්චරයි ජීවිතේ කරලා නැත්තම් ගමේ පන්සලේ බැරි නම් කොහේ හරි කමක් නැහැ පින්කම කරලා තියාගන්න කරලා තියාගන්න එකයි පළවෙනි ආත්මය මොකද්ද මනුෂ්‍යාත්මය කරගත යුතු පින්කම කටින සිවුරක් කොහොම පූජා කරන එකද කොහොම සංගත කරගන්න තමන්ගේ අද්දක උඩ තියාගෙන සංඝ සතු කොට පූජා කරගන්න එක එච්චරයි එකයි ඒකර කවුරුත් නැහැ හරි වැඩි දෙක දෙවෙනි ආත්මය එක මනුෂ්‍ය දෙක දෙක තිරිසන් ආත්මය දෙවෙනි ආත්මය තිරිසන් මරණින් පසු යමෙක් තිරස්තින ආත්ම කරා යනවනම් තිරස්තිනාත්ම තිරිසන්ව උපදිනවනම් බල්ලෝ බලල්ලු නයි කොටි වග වලසුන්ව උපදිනවනම් වැසිකිලි වලේ සිලි සිලි ගාල ගැගෙන ඉහඬ යාගේ ඉඳලා අලියා දක්වා තිරිසන්ව පින්වත් මහණෙනි මරිච්ච දවසක යමෙක් තිරස්තින ආත්ම කරා යනවනම් යනවනම් මෙලවදී කරගත යුත්තේ එකම එක පාපයයි බල්ලෝ බලල්ලු නයි කොටි වග වලසුන්ව උපදින්ට ඇසට පෙනෙන නොපෙනෙන තිරිසන් ආත්ම කරා යන්ට කරගත යුත්තේ එකම එක පාපයයි එකම එක පාපයයි බලන්ට කරලා තියන්නේ කියලා කරගෙන නැත්තම් කරගන්න ඕනේ බලන්ට කරලා තියන්නේ කියලා පින්වත් මහණෙනි තිරස්තින ආත්ම කරා යන කෙනෙක් මෙලවදී කරගත යුතු එකම එක පාපේ තමා මිනිස්සුන්ට පද හදන එක මිනිස්සුන්ට පද හදන එක මතක් කරන්ට බලන්ට හොඳට හිතන්ට අපිට තරහකාරී තරහකාරියක් ඉන්නවා කියලා ඇයට විරුද්ධව ඔහුට විරුද්ධව හදනවා ලස්සන කතාවක් ලස්සන කතාවක් හදනවා ඔයාලා දන්නවද ඔය උපාසකයා වගේ හිටියට අපි අප්පු අක්කා කොල්ලා තියෙන වැඩක් බලන්නකෝ හොර පූසා වගේ ඉඳලා කියලා නේද මම රසට හදනවා උපාසක අම්මා වගේ ඉඳලා බලන්නකෝ කොල්ලා තියෙන වැඩේ මහ ලොකුවට එනවා සිල් ගන්නටත් අප්පු හොර පූසි වගේ ඉඳලා බලන්නකෝ නේද රස කරලා හදනවා කතාවක් හදලා මුළු ගම පුරාම හන්දි ගානේ රැස්වීමේ පන්සලේ පින්කමේ පල්ලියේ කෝවිලේ හැම තැනම ඕක කියනවා තරහකාරයාට තරහකාරියට නිඳා කරමි අපහස කරමි කියලා හිතාන කරනවා මේක ආරංචි වෙනවා තරහකාරයාට තරහකාරයට ඕක ආරංචි වෙනවා ආන් ඔයාට මෙහෙම කතාවක් ඇදලා මුළු ගම පුරාම කියලා ආරංචි වෙනවා ඇය ඔහු මොකද කරන්නේ අඬනවා දොඩනවා විලාප කිය කිය ඉන්න අපේ අප්පෝ කවුද මට මේ කැත කතාව හැදුවේ මගේ තුන් හිතකවත් නැති කතාවක් කවුද අපේ මට මේ වැඩේ කෙරුවේ කියලා තහාතේ කල්පනා කර කර අඬනවා දොඩනවා විලාප කිය කිය ගෙයින් එළියට බහින්නේ නැහැ ලැජ්ජා දැන් කතාව හදපුව අපිට හරි සතුටුයි නේද හරි සතුටුයි තව හදනවා තව හදනවා තව හද හද යවනවා හිටපන් තා උඹට පදේ හැදුන්නේ නැහැ උඹ හිටපන් ගොකීකේ තව යවනවා හදාත ඔහොම වැඩක් ඔහොම වැඩක් කවදාවත් කළ දෙන්නක මතක් කරන්න කාට හරි හිතවන්ට නිඳා අපහාස කරන්න ඔය කටෙන් කවදා හරි කතාවක් හදලා ගොතලා කියලා තියෙනවද කල්පනා කරන්න දැන් හිතන්න දැන් නැතාද ගෙදර ගිහිල්ලා හොඳට කොට්ටි ඔලුව තියාන හිතන්න ඔබට හිතෙනවා නෑ එහෙම වැඩක් මම කරලා නෑ කවදාවත් මගේ කටින් මම එහෙම වැඩක් කරේ නෑ කියලා හිතුනොත් බුදුහාඳුර ඒ මිනිස්සුන්ට කියනවා ආර්ය හදවත් ඇත්තෝ කියලා ආර්ය හදවතක් තියෙන කෙනෙකුට ඔය වැඩේ කවදාවත් කරන්න බෑ මහත්තු වාසගම්මලා ආර්ය හදවතක් තියෙන කෙනෙකුට බෑ වෙන කෙනෙක් කරට කරලා කුටුමුටු ගාලා කියාගෙන ආවත් අනේ මේ මට ඕවා කියන්න බෑ මට මං කැමති නෝ වහන්න කියලා අහන්නවත් කැමති නෑ ආර්ය හදවත් ඇත්තෝ එහෙමයි අද ගෙදර ගිහිල්ලා කොට්ටි ඔලුව තියාගෙන කල්පනා කරන්න බලන්න
මම කාට හරි මගේ කටෙන් පදයක් හදලා තියෙනවද කල්පනා කර කර ඉන්නකොට ඔබට හිතෙනවා නී අපි අප්පෝ අර මිනිහට මමනේ අර පදේ හැදුවේ කියලා මතක් වෙනවා නී අපි අප්පෝ අර කෙල්ලට මමනේ අර පදේ හැදුවේ කියලා මතක් වෙනවා කවුද අප්පා දන්නේ ඔව්වා කියලාත් හිතෙනවා මේ හාඳුරු නමක් ඇවිල්ලා කරපු වැඩක් කියලා මටත් කුටු කුටු ගාලා බයිනවා ඔබ දන්නවද කවදා හරි දවසක නින්දා අවලාදයක් ගොතලා හදලා කෙනෙකුට පතුරුවවොත් පැතුරෙවොත් කරලා තියෙනවා නම් මැරිච්ච දවසක කොහෙවත් යන්නේ නැහැ කොහෙවත් යන්නේ නැහැ මේ වැලිකඩ මුල්ලෙම තමා බව් බව් කීක ඉන්නේ මේකෙම තමා බල්ලු බලල්ලු වෙලා උපදින්න වෙන පව් එපා ඒ ඇති ඕම් කරගෙන නැත්තම් කරගන්න ඕනේ ආත්ම දෙකයි එක මිනිස්ස දෙක තිරිසන් තුන දේව ආත්මය දේවාත් පින්වත් මහණෙනි යමෙක් මරණින් පස්සේ දේව කියන පින් ඇති ආත්මයක් කරා යනවනම් ඇයත් ඔහුත් මෙලොවදී පංචානන්තරීය කර්ම කරලා තියෙන්න බෑ අර මහා පව් පහ කරලා තියෙන්න බෑ ඒ මහා පව් පහ නොකොට වෙන්න මේ පින්කම කරගත්තා එහෙනම් කියන්ටක බලන්න දේව කියන ආත්මයක් කරා යන කෙනා බුදුබණ පොතේ කියනවා මෙහෙම යමෙක් දේව ආත්ම කරා යන අය යමෙක් එකම එක සැරයක් හෝ සිල් සමාදන් වූ පිරිසකට සිල් ගත්ත පෝය දවසේ නෙවෙයි පසුදා උදේ සිල් මුදා හරින්ට පෙර දෙන දාණය සිල් ගත්ත අය රැ ඉන්නවනේ පහුවදා උදේ සිල් මුදා හරින්ට පෙර ඒ අයට දාණය දෙනවා පෝයට පහුවදා උදේ දාණය හැබැයි සිල් මුදාන්ට පෙර දෙන්න ඕනේ බලන්නකෝ අපූර්වත්වය ඔබ හරියට නේද අර රහතන් වහන්සේලා සමාපත්තියෙන් වල සම්වදිනවා කියලා. يعني රහතන් වහන්සේලා දවස් 2 3 එක දිගට භාවනා කරනවා. එක දිගට. සමාපත්තිය කර සමබැඳුණු රහතන් වහන්සේ නමකට සමා දවස් 2 3 කට පස්සේ සමාපත්තියෙන් අවදි වෙනකොටම දෙන දානෙත් තුන්යම් රාත්‍රියක් මුළුල්ලේ ආර්ය අෂ්ටමක සීලේ රැකලා පසුදා උදේ සිල් මුදා හරින්ට පෙර දෙන දානෙත් එකම ආනිසංස එකම පින බලන්න සිල්ගත් පිරිසකට පෝදාට පසුදා උදේ සිල් මුදා හරින්ට පෙර දෙන දානෙ තුන්යම් රාත්‍රියක් කුසගින්න ඉඳලා ආර්ය අෂ්ටමක සීලේ සමාදන් වෙච්ච පිරිසකට දෙන දානෙ දිරි තියෙනවද මේවා කරගන්න ඕනේ ඈ මේවා කරගන්න ඕනේ කොහේද කොහේ යන්නද අපි ඉන්නේ තුන්වෙනි ආත්මය දේව දේවාත්මයක් කරා යන පෝදාට පසුදා සිල් සමාදන් වූ පිරිසකට සිල් මුදා හරින්ට පෙර දෙන දාණය තුනයි මතක තියාගන්න දැන් මිනිස්ස තිරිසන් දේව හතර බ්‍රහ්මාත්මය බ්‍රහ්මාත්මය මරණින් පසු යමෙක් බඹලොව උපදින්නේද ඇයත් ඔහුත් අර මහා පව් පහ එකක්වත් කරලා තියෙන්න බෑ පංචානන්දිර කර්ම කළා නෑ කිව්වා නේද කරලා නෑ බින්න මේ පින්කම කරගත්ත අය කියන්නකෝ බලන්න එහෙනම් බ්‍රහ්මාත්ම සිල් සමාදන් වෙන්න ආශා කරන එහෙත් සිල් රෙදි නැති කෙනෙකුට සිල් රෙදි පූජා කරන එක සිල් ගන්ට ආසයි හැබැයි සිල් රෙදි නැහැ ඒ නිසා සිල් ගන්ට ඉන්න එවැනි කෙනෙකුට සුදු රෙදි ටිකක් කරන් පූජා කරන එක එහි ආනිසංස දක්වනවා පින්වත් මහණෙනි මරණින් පස්සේ නිදා පිබිදියාක්සේ බඹලොව උපදින්ට ඒ පිනම ඇති කියනවා හැබැයි පංචානන්දරි කර්මයක් කරලා තියෙන්න බෑ සිල් රෙදි පූජා කවුරු හරි උපාසක අම්මා කෙනෙක් උපාසක මහත්තයෙක් සිල් ගන්න ආස හැබැයි සිල් රෙදි නැහැ
මේ පැත්තේ ළඟ එහෙම මිනිස්සු ඉන්නවා දන්නේ නැහැ නේද ධනවත් බලවත් කුලවත් නේද මහේ ශාක්‍යත්ව නිසා එන්නකෝ අපේ ගමකට පුස්කාපු සුදුරේදී ඇඳගෙන සිල්රේදී ඇඳගෙන කොච්චර අහිංසක මිනිස්සු ඉන්නවද ඇත්තටම සිල් ගන්න ආසයි සිල්රේදී නැති හින්දා එන්නේ එහෙම කෙනෙකුට සිල්රේදී ටිකක් කරන් දෙනවා හැබැයි මතක තියාගන්න මගේ කියන කෙනෙකුට බෑ ඔබට ඉන්නව නේද ඔබේ අම්මා තාත්තා බිරිඳ සැමියා ඔබට ඉන්නේ ඔබේ මම මගේ 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 කියන අය ඉන්නනේ ඔබට නෑ යෝ මගේ කියන ඥාතියෙකුට බෑ මගේ කියන ඥාතියෙකුට පූජා කරොත් ඒ මුලින්ම ඇති වෙන හැඟීම මොකද්ද මමත්වේ එතතර පූජා හැඟීම නෑ මගේ බිරිඳ මගේ සැමියා මගේ අම්මා මගේ මගේ තමන්ගේ නොවන කෙනෙකුට සුදුරු ටිකක් කරගෙන පූජා කරන උපාසකම් උපාසක මාත්‍යා මේකෙන් සිල් රෙදි මහ ගන්නට කියලා අතරක් කීයක් කර දෙනවා මේකේ මහගත්ත කියලා සුදු රෙදි පූජාව සිල් රෙදි පූජාවේ ආනි සංස දක්වනවා මරණින් පස්සේ බඹලොව උපදින්න තරම් ඒ පිනම ඇති කියලා ඒකම ඇති ජල්දිනවා ඔවා කරගන්න ඕනේ මෙවුවා එකක්වත් කරගන්න ඕනේ අර ඔබ දන්නවද කියනවා අද අද ඒයි මාරු ඒකත් දන්නවා ඔවා කරගන්න එපායි කරගන්න එකක්වත් කොයි වෙලේ මේ නහය අගට පනට ආවට පස්සේ දඟලල වැඩක් නැහැ ඇහෙන වෙලාවේ කරගන්න එකක්වත් හතරයි හතරයි මිනිස්සු තිරිසන් දේව බ්‍රහ්ම පහ ප්‍රේත ප්‍රේතාත් බලන්න ඒකටවත් පින්වත් මහණෙනි යමෙක් මරණින් පස්සේ ප්‍රේතයෙක් වෙනවා නම් පෙරේතියක් වෙනවා නම් ප්‍රේත ලෝකයට යන කෙනාගේ මෙලවදිම පේන්න තියෙනවා ගති ලක්ෂණයක් බලන්න තියෙද කියලා ප්‍රේතයෙක් ප්‍රේතියක් බවට ඊළඟ ආත්මේ පත් වෙන කෙනාගේ මෙලව පේන්න තියෙන ගති ලක්ෂණය දක්වනවා ඒ තමයි සීමාවක් නැතිව කෑමට ගිජුකම සීමාවක් නැති කෑමට ගිජුකම ඔබේ හදවත හිතෙන් දැන් අහන්න හිතෙන් අහන්න නුඹ කෑමට ගිජුයිද කියලා එහෙම මිනිස්සු ඉන්නවා නේද එහෙම මිනිස්සු ඉන්නවා පමණක් මිනිස්සු ඉන්නවා කන්ට කිව්වොත් මැරෙයි මැරෙයි කන්ට කිව්වොත් ඒ තරම් ආසාව කන්ට කෑම කිව්වොත් තුන් හිටි දැන් මතක නැහැ කනවා විතරයි මතක එහෙම මිනිස්සු ඉන්නවා ඔය පින්කමත් දවසක උත්සවයක් දවසක බිස්කට් පැකට් එකක් අල්ලන්නකො වැඩේ බලන්න අත් දෙකක් දාලා පුළුවන් නම් කකුලකුත් දාන එකක්වත් අහු වෙන්නේ නැතයි කකුලටත් කියලා මැරෙන්න හදනවා කන්ට කිව්වා ඔබ අහන්න ඔබේ හදවතින් දැන් ඔබේ හදවතින් අහන්න නුඹ කෑමට ගිජුද කියලා හිතෙන් අහන්න හිත කිව්වොත් නෑ ඔබ එහෙම කෑමට ගිජු කෙනෙක් නෙවෙයි කියලා හිත කිව්වොත් පමණක් මිනිස්සු ඇත්තෝ ඉන්නා මෙහෙම පමණක් ඇත්තෝ ඉන්නවා කන්ට කෑමට ගිහිල්ලා බිග බත් එක බෙදාන ඔක්කොගේ මහනවා කෑවද කෑවද කවුද කෑවේ නැත්තේ කවුද කෑවේ නැත්තේ කියලා කවරට කිව්වොත් නෑ මං තව කෑවේ නැහැ කිව්වොත් ආයෙත් මේකෙන් දෙන්නම් කිව්වා අහක් කියලා දුන්නා ඔබ ඒ જાතිය කෙනෙක්ද ඔබ පමණක් මිනිස්සු එයිම ඉන්නවා කෑමට ගියාම ඔක්කොගේ මහනවා කෑවද කෑවද කවුද කෑවේ නැත්තේ කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් එන්ටර් කිය කියවෙනවා කවුරු හරි කිව්වොත් කෑවේ නැහැ කිව්වොත් අහක් කියලා දුන්නා එච්චරයි ඔබ ඒ જાතිය කෙනෙක්ද ඔබ කෑමට ගිජු නැද්ද කියලා හිතෙන් අහන්නකෝ හදවත කිව්වොත් නෑ මමත් ඒ જાතිය කෙනෙක් මම එහෙම කෑම පස්සේ පන්නන්නේ නෑ මම එහෙම කෑමට ගිජු නෑ කියලා හිත කිව්වොත් දැන් කිව්වොත් ඇයි ඔබ කෑමට ගිජු නැත්ද කියලා දන්නවද ඔබ කෑමට ගිජු නැත්තේ ඔය අත් දෙකෙන් සංසාරේ දානේ දීලා 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 දාන පාරමිතාව ගොඩාක් පුරපු අත් දෙකක් වේ සංසාරේ අනන්ත දානේ දිර ඔය අද්දකින් ඔබ මේ ආත්මේ කෑමට ගිජු නැත්තේ ඒකයි ගිජු නැත්තේ ඒකයි හැමෝම එහෙමද පවණක් මිනිස්සු ඉන්නවා කෑම කිව්වහම එලොවක් මෙලොවක් මතක නැහැ කනවා විතරයි මතක කනවා විතරයි ඔය මේ
කෑමට ගිජු මිනිස්සු බලන්ට යන්න ඕන කොහෙටද? පින්කංගේ වල් වලට. පින්කංගේ වල් වල හාමුදුරෝ දානේ වළඳලා පන්සලට වඩින්න ඕන වැඩේ බලන්න. අනේ පවනක්ගේ වල් වල හංගා ගන්ට නටන නැටිල්ල. පුදුම ගැහිල්ලක් ගැහෙන්නේ හංගා ගන්ට. පුදුම නැටිල්ලක් නටන්නේ. පවනක්ගේ වල් වල ඔය හත් දවසේ පින්කම් වලට හංගපුව හම්බ වෙන්නේ තුන් මාසෙට ගේ සුද්ධ කරනකොට. ඇයි හංගලා හංගපු තැනක් මතක නැහැ. හත් දවසට හැංගුවේ හම්බ වෙන්නේ තුන් මාසෙට ගේ සුද්ධ කරනකොට. මම මේ පොඩි කතාවක් කියලා යන්නේ. හාමුදුරු කට්ටිය දානෙකට වැඩලා දානෙට වැඩලා හාමුදුරු ආයෙත් පන්සලට වැඩලා වයසක හාමුදුරු කෙනෙකුට අනේ කුඩේ යමතක වෙලා ගිහිල්ලා පින්කම් ගෙදර. උන්වහන්සේ ඉතින් ආයෙත් දනි පණි ගන්නර මහා කන්ද ගොඩ වෙලා පින්කම් ගෙදෙට්ට ගියාලු. ගිහිල්ලා දොරකඩට විතරලු ගියේ. ගේ ඇතුළට ඇඟිල්ලක් ගහන්න බෑ. ඇයි ගේ ඇතුළ යුද පිටියක්. බෙදනවා, ඔතනවා, හංගනවා, කනවා යුද්ධයක් ගේ ඇතුළේ. ඇයි පින්කම් ගෙදර කනවා. හාමුදුරුවෝ දොරකඩ ඉඳලා කෑ ගැහුවලු. දායකයෝ ආවය මුල්ලේ කුඩේ ඇති මට කුඩේ දීපල්ලා කුඩේ අරයි යන්ට ආවේ කියලා. මොන කනකටවත් ඇහෙන්නේ නැහැ. ඇහෙන්නේ ඇයි කනවා බෙදනවා ඔතනවා. ආයේ හාමුදුරුවෝ කෑ ගැහුවලු දායකයෝ ආවය මුල්ලේ කුඩේ ඇති මගේ කුඩේ දීපල්ලා කුඩේ අරයි යන්ට ආවේ කියලා. මොන එහෙන් ඔතනවා බෙදනවා කනවා එහෙන් පොඩි ඕම් බිම වැටිලා පෑගෙනවා බේර ගනියෝ කියනවා යුද්ධය. හාමුදුරෝ බැරිම තැන අර මිනිස්සු මෙතනින් මැදින් මැදින් ගිහිල්ලා කුඩේ ගන්නකොට සිවුර නැල්ලු. කවුදෝ සිවුර අරන් පැනලා. හාමුදුරෝ කෑ ගහනවලු දායකයා මගේ සිවුර අරන් පැන්නා කවුදෝ කියලා. බලපුවාම එක මිනිස්සෙක් මාළු පිණි ව්‍යංජන සිවුරට දාලා පොට්ටෙනියක් ගහලා කරේ තියන් යනවා. ඔතන්ට අහුනේ හදිස්සියට සිවුර. ඔතා ගන්නට අහුනේ. අපේ මිනිස්සුන්ට කන්ට ගිහාම සිවුරවත් මතක නැහැ. කනවා විතරයි මතක. පන්සලකදී කන්ට දෙන්නකො වැඩේ බලන්න. අපේ ලොකු හාමුදුරුවෝ ඉන්නවා, පොඩි හාමුදුරුවෝ ඉන්නවා, මෙහෙම කන්ට හොඳ නැහැ, මේක ලැජ්ජහේ බෑ කියලා හිතෙන්නේවත් නැහැ. සිවුරවත් මතක නැහැ. කන්ට ගියාම කෑමට ගිජුකම වේනම් සිත තුල මරණින් පස්සේ ප්‍රේතයෙක්මයි. ප්‍රේතයෙක්මයි. මේ ආපු වෙලාවේ පුංචි කවියකුත් කියලා දෙන්නට මතක තියාගන්න. මේකත් මේ අපේ පැත්තේ වෙච්ච එකක් මම මේ කියන්නේ. ඒ කාලේ අපේ පැත්තේ හිටියලු ගමරාල කෙනෙක්. මහා ධනවත් ගමරාල කෙනෙක්. හේන් කුඹුරු කරන අටකොටු පුරවාගෙන ඉඳලා තියෙන්නේ. මොන තරම් ධනවත් වුණත් මේ ගමරාල තරම් කුණෙක් ලෝභයෙක්. ඒ අහල ගං හතකවත් හිටියේ නැළු. ඒ තරම් ලෝභයි. දෙන්නෙම නැහැ. මේ ගමරාලට හිටිය ගම හාමිනේ ඊට හපන් ගියා. ලෝභකම ඉස්මුල්ලගින් ගිහිල්ලා. දෙන්නෙම නෑ කෙනෙකුට දෙයක්. දෙකම එකම. මේ දෙන්නට හිටියා දුවක්. දුව අර දෙකටම හපා. දෙන්නෙම නෑ. ලෝභකම ඒ තරම්. එක දවසක් මේ තුන් දෙනා ගම් දවල් 12ට විතර ගමරාල මිදුලට වෙලා නගුලක් හදනවා. නගුලක් හද හද ඉන්නවා. ගම හාමිනේ පිලට වෙලා පැදුරක් වියනවා. දුව කුස්සියේ උයනවා. උයලත් ඉවරයි. දැන් තුන් දෙනාට බඩගිනි කන්ටත් ලැහැත්ති වෙලා නැගිටින්න ලෑස්ති වෙනකොටම කොහෙදෝ යන හිඟන්නේක් ඇවිල්ලා ඉඳගත්ත මිදුලේ. ඉස්සර මතකද මන්ද ගෙවල් වලට හිඟන්නු වෙනවා. හිඟන්නේක් හිඟන්නත් ඇවිල්ලා ඉඳගත්ත. අද ඉතින් ගමරාලේ ගෙදෙට ආපු එකේ ජයටම මොනවා හරි හම්බ වෙයි කියලා. හිඟන්නා ඉඳගෙන ඉන්නවා. ගමරාල කරබාගෙන නගුල හදනවා. ගම හාමිනේ කරබාගෙන පැදුර පියනවා. තුව කරබන උයනවා වගේ ඉන්නවා කුස්සියේ. කණ්ඩ ගියොත් මොකද වෙන්නේ? හිඟන්නට දෙන්න වෙනවා.
හිඟන්නත් ඉඳගෙන හිටියා හිටියා දෙන පාටක් නැහැ. අන්තිමේට හිඟන්නට විලිලැජ්ජා හිතුණා. හිඟන්න ගියා යන්ට නැගිටලා. හිඟන්න යනව දැකපු ගම රාළ කවිපදයක් කියාගෙන නැගිටිනවා. මතක තියාගන්න ඕන. ගම රාළ කියනවා හදපු නඟුල නොහදපු ලෙස දැක්කද මම හැදුවා. හිඟන්න යනකම් බොරුව කරලා දියේ නේද? හදපු නඟුල නොහදපු ලෙස දැක්කද මම හැදුවා කියාගෙන ගම රාළ නැගිටිනකොට ගම හාමිනේ ඊට හපන්නේ. එයා නැගිටිනවා වියපු පැදුර නොයිව පොලෙස දැක්කද මම විව්වා. එයා ඊට හපා වේන්දු වෙනවා පොල් කටුහන් දත් අතින් අරගෙන ඒක ඊට හපා. උයපු බත්තත් නොයිව පොලෙස දැක්කද මම ඉව්වා කියාගෙන දුවනකොට බෙන් හිඟන්න එනවලු නොගිය ගමන ගිය පොලෙසට දැක්කද මම ආවා කියලා හිඟන්න ඊට හපා. කාලමඩු ගියේ කාලමඩු ගියේ. එහෙම මිනිස්සු අදත් එදත් කවදත් එමටයි වේනම් සිත තුල කෑමට ගිජුකම මරණින් පස්සේ මහණෙනි ප්‍රේතයෙක්මයි. එයයි බණ පොතේ අපිට ඉගැන්නේ. ආත්ම කීයද? පහයි. මනුෂ්‍ය තිරිසන් දේව බ්‍රහ්ම ප්‍රේත හය කුම්භාණ්ඩ හයවෙනි ආත්මය. කුම්භාණ්ඩ ආත්ම ස්වභාවය කියනවා මෙහෙම. කළු පැහැති ගුලියක් වන් ආත්මය. කළු පාට ගුලියක් වගේ ආත්මය. ඇස් දෙකකුත් නැහැ කන් දෙකකුත් නැහැ කුම්භාණ්ඩයා. ඉපදෙන්නේ කොහෙද? තමන්ම හිටපු ගෙදර කරුවල මුල්ලක. වෙන කොහෙවත් යන්නේ නැහැ. තමන්ගෙම ගෙදර කරුවල මුල්ලක තමා උපදින්නේ කුම්භාණ්ඩයා. කුම්භාණ්ඩ ආත්මේ කරා යන කෙනාගේ මෙලව කරන පාපය හෝ පෞකාර සිතුවිල්ල තමා සීමාවක් නැතුව ගෙදෙට්ට ආස කරන එක. ඉඩම් වල නෙවෙයි ගෙට ආසා කරන එක. පවණ මිනිස්සු ඉන්නවා හැම ගෙවල් වලට ආස කරන අය කියන්නේ මම නම් යන්නේ නැහැ මේකේ මැරුණත් යන්නේ නැහැ මං උඹල ඕන නැහැ තනක පළයල්ලා මම නම් යන්නේ නැහැ මං මේකෙමයි මැරෙන්නේ මං හදාගත්ත ගේකේ ඉන්නවනේ එහෙම කී කිව්වා. යන්නේම නැහැ තමා. තමන්ගේ ගෙදර ලස්සනට තියාගත්තර කමක් නැහැ. ඕනෑවට වැඩිය ගිජු වෙන්න එපා. ගෙට. ගෙදර ලස්සනට තියාගන්න. මං කියන්නේ ගෙවල් දොරවල් දන් දෙන්න කරලා බෙදලා දාන කියන නෙවෙයි ලස්සනට ගෙදර තියාගන්න. දිව්‍ය ලෝකෙක තියාගන්න. හැබැයි ඕනෑවට වැඩිය ගිජු වෙන්න එපා. වා දාලා යන්න වෙනවා කියලා හිතන්න. සීමාවක් නැතුව කෙනෙක් නිවහනට ගෙදෙට්ට ගිජුවන්නේද? ඒ ගෙදරම කරුවල මුල්ලක් අල්ල ගන්නවා ඇස් කන් නැති කුම්භාණ්ඩ ආත්මයක්. මං ඔය දන්න එක උපාසකම්ම කෙනෙක් හිටියා. උන්ද සිල් ගන්නද? සිල් ගන්නට ඇවිල්ලා දෙකට ලෑස්ති වෙන්නේ. දෙකේ දරල හැත්ති. ගෙදර යන්න. ඉතින් අර මල්ලත් තියනෝකල සිලි මල්ලක් දානවා ආයදිනවා කෝප්පේ දානවා ආයදිනවා පිගානක් දානවා ආයදිනවා කුණු වතුර බෝතලේ දානවා. ඉතින් බස බස ගා දඟලනවා දෙකේ ඉඳලා. මං අහනවා මොකද පාසකම් ඔය බස බස ගා දඟලන්නේ මොකද ඔය මුල්ලේ උතන කියලා. උන් දැකිලා අනේ අපි හන්නේ ගෙදර යන්න කියලා. මං කියන දෙකයි ඉන්න වෙලාව පාසකම් මේ අනිත් අම්මලා වගේ අද රෑ ඉඳලා පිරිත් කියලා බණා කියලා හෙට උදේ පාන්දර යනවනේ එහෙමනේ යන්නේ කියලා. උන් දැකිලා අනේ අපි හන්නේ මට රෑ වෙනකොට කොහේවත් අල්ලන්නේ අපි හාඳුනේ මට ගෙදරම යන්න උන් රෑ වෙනකොට. මට රෑ වෙනකොට ගෙදර මතක් වෙනවා අපි හන්නේ මගේ බඩ පපුව දාලා යනවලු එතකොට. යනවා යන්න දෙකට යන්න. උන්ද මලා දැන් මේ මාස 7-8කට එහා මට උන්ද මැරිච්ච දවසේ ඉඳලා රෑ වෙනකොට උන්දගේ කනත්ත මතක් වෙනවා. මට හිතෙනවා උන්ද වලලපු කනත්තට කරුවල වැටෙනකොට මොනවා වෙනවද කියලා. ඉන්න තාක්කල් කිව්වේ මොකද්ද? රෑ වෙනකොට මට ගෙදරම යන්න ඕන අපි හැමෝටම මට අල්ලන්නේ කොහෙද? උන්දගේ කනත්තට කරුවල වැටෙනකොට ඔය කන වලට නැගිටින්න මැති වලින් නැගිටලා යනවද ගෙදෙට්ට? ආයෙත් උදේ යනවාදී බලන්න. ඒ තරම් ආසයි ගෙදෙට්ට. ඒ තරම් ආසයි. තමන්ගෙම ගෙදර කරුවල මුල්ලක ඇස්කන් නැති කුම්භාණ්ඩ ආත්මයක්ව උපදින්න අල්ලා ගන්නට
මෙලවදී තියෙන්න ඕනේ සිතුවිල්ල තමයි සීමාවක් නැතුව gedetta ආසක් කරන එක. ඒක මතක තියාගන්න ඕනෑවට වැඩි ආසාව කියන එක. තමන්ගෙම gedara අඳුර මුල්ලක්. ඒ gedaramයි ඉන්නේ. කොහොත් දැන්. දැන් අදින් පස්සේ gedetta ගොඩාක් ආසා හිතනවා නම් මොකද කරන්න ඕනේ? ගොඩාක් ආසා හිතනවා නම් gedetta මොකද කරන්න ඕනේ? කරන්ට උන්දී තමා ඔය ගේහෙ මතු ගන්න වෙලාවක කරුවල මුල්ලක් දැක්කහම කොට්ටයක් එහෙම ගිහින් තියා ගන්න. ඔය මුල්ලේ තමා වකුටුල ඉඳ වෙන්නේ. ඕනෑවට වැඩි ආසාව කෙවල් වලට. ඒ gederamai අල්ලගන්නේ. ආත්ම කීයද? 6යි. ඉවර කරමු දැන් ගොඩාක් කාලේ කියා ඈ අමාරුද මන් දෙන්න නෑනේ. ඉපෙන ඉවරන. හත්වෙනි ආත්මය 6. හත්වෙනි ආත්මය. පාංශු පිසාච හත හත්වෙනි ආත්මය පාංශු පිසාචය පාංශු පිසාච ආත්මය ගැන පුංචි කතාවක් තියෙනවා ඉක්මනට කියනවා බුදුහාඳුර වැඩ ඉන්න කාලේ දඹදිව ගියායි එහෙම දන්නවා මෙතන ඇති නේද අම්මලා තාත්තලා දඹදිව ගියායි බුදුහාමුදුරන්ගේ කාමරයේ පිටිපස්ස ජේතවනාරාමයේ අදක් තියෙනවා පුංචි විලක් තියෙනවා දැල් නිදක් උන් අර සල්ගහ ළඟ තියෙන්නේ සල්ගස් වගේ තියෙන තැන ඔය විල අද තියෙන පොඩි ලිඳක් වගේ විලක් ඔය විල ඒ කාලේ මහා විශාල විලක් ඕක අදක් තියෙනවා ඒ කාලේ නිල්වන් වතුර පෙරෙච්ච ලස්සන මහා විශාල විලක් ඔය විලේ හිටියා කරවටක් වතුරේ ගිලිච්ච පාංශු පිසාචේ පාංශු පිසාචේ එක දවසක් රහතන් වහන්සේලා 60,000ක් වඩින උතනින් පිණ්ඩපාතේ වඩිනකොට මේ පාංශු පිසාචයා කරවටක් වතුරේ ගිලිලා ඉඳලා කෑ ගහනවා මට වතුර දියෝ කියලා කෑ ගහනවා කරවටක් වතුනේ රහතන් වහන්සේලා කියනවා අනේ පාංශු පිසාචෝ තව ටිකක් ගිලියම් කෝගේ ඔය වරණතර වතුර තියෙන්නේ අනේ ස්වාමීනි මට පිපාසයි මොන වතුරක්ද වතුර ඕන හාමුදුරුවනේ කියලා කෑ ගහනවා සංසාරේවත් වතුර පුදක රහත් දැයින්නේ හාමුදුරුවෝ එක නම පාත්තරය පාත්තරේ ගානේ වක්කර වක්කර යනවා පාත්තර 60,000ක් වක්කිරුව කනට 60,000 වෙනි පාත්තරේ වක්කරොണ്ട് කෑ ගහනවලු මට වතුර දියෝ කියලා වැක්කෙරුවත් 60,000ක් පාත්තර කටට නියුන්නේ පිපාසය නියුන්නේ පාංශු පිසාචයා කියන්නේ කල්ප කෝටි ගානක්වත් වතුර පොදක් රහ බලන්ට බැරි පිපාසයෙන් ගිනියම් වෙච්ච ආතෝ වගේ පාංශු පිසාචයා පාංශු පිසාච ආත්මය කරා යන කෙනා මෙලවදි කරන පාපතර වැඩක් තියෙනවා ඒ තමයි වතුරට ඊර්ෂ්‍යා කරන වතුරට ඊර්ෂ්‍යා කරන එක කොහොමද කරන්නේ මේ පැත්තේ නම් මම දන්නේ නැහැ වතුර ගන්න විදිහක් ගැන පමණක් වෙලාවට රඟපාත කෙනෙක් ඇවිල්ලා කියනවා මහත්තයා නෝනා නැන්දා මාමා අපේ ගෙදෙට්ට වතුර ටිකක් ගන්න හිතාන ඉන්නවා වැට අයිනෙන් බට ටික දාගන්නද කියලා අහනවා වත්තර දාන්නේ වැට අයිනෙන් දාගන්නම් බට ටික වතුර ටිකක් ගන්න මොකද කියනද උඩට බට තරනවා බට සේරම එලවනවා එලව ගන්නවා ආයෙත් කියන එහෙම නෙවෙයි මහත්තයා අපි වත්තර දාන්නේ වැට අයිනෙන් වතුර ටිකක් ගන්න එලව ගන්නවා දෙන්නේ වතුර ගන්නට මේ මිනිස්සු එලවගෙන දරුවොන්ටත් කියන මොකද කියන්නේ දරුවොන්ට බලන් හොඳට මතක තියාගනින්න මම මැරිච්ච දවසකවත් උන්ට වතුර ගන්න දෙන්න එපා මේ වතුර අර නාන්නතර පාරේ තියෙන ටැප් ගිහින් නාපල්ලා ගෙවල් වල වතුර අර නාන කාමර හදා නාන්නට දෙන්නේ වතුර ගන්න දෙන්නේ මෙහෙ ලින්හාම්වත් දන්නේ පමනක් වෙලාවට වෙල් වල නේද වෙල්ලි ආය වල වල අපේන කුඹුරේ වතු වල ලින්හා අඩි 5යි 6යි හරන් නිල් කැටේ වගේ වතුර පිරෙනවා දැන් වතුර ටික දැක්කට පස්සේ ඊර්ෂ්‍යාවක් එනවා දැන් මේ ගමේ මිනිස්සු දැනගත්තොත් එහේ මොකද වෙන්නේ උපාසක අම්මලා කලගෙඩි ටිකක් උස්සන් එලි වෙනකොට එනවා උතෙන් වතුර අරයන්ට ගමේ මිනිස්සු අහනවා මාමා නැන්දා මොකද අලුතෙන් හාරපු ලිඳේ වතුර තියෙනවද කියලා අහනවා මොකද කියන්නේ එතකොට අනේ හරි වැඩේ පුතේ කෙකක් කොටු වතුරේකේ කටේ තියන්න බෑ මලකඩ රහ අපරාදේ සල්ලි විතරයි අපි මේ මල මඩපුවක් වලක්වත් දාන්න හිතාන ඉන්නේ එකේ ආයෙන්නේ නැහැ කරු වතුර අයියන්ට ආයෙන්නේ නැහැ ඔහොම වැඩක් වතුරට ඔහොම වන්න උනත් මොනවා හරි කාට හරි වතුරට විපතක් කරලා දෙන්න කල්පනා කරන්න කරලා තියෙනවා නම් මම අප්පලාගේ පණ යන්ට විතරයි ඕනේ පණ ගියා නම් හරි
හිතන්ට බැරි වේදනාවන්ගින් පිරිච්ච පාංශු පිසාච ආත්මය මග ඉන්නවා බලන් එනකන් පාංශු පිසාච කල්ප ගානකටවත් වතුර පොදක රහක් නොදැනෙන ආත්මය කවදාවත් ගැලවෙන්න බෑ කල්ප කෝටි ගානකට ආත්ම කීයද 7යි අවසන් කරමු බණ අටවෙනි ආත්මය නිරිසත් ආත්ම නිරිසත්තු අපාගාමි ආත්ම නිරිසත් ආත්ම නිරිසත් ආත්ම නොහොත් අපාගාමි ආත්මයක් කරා යන්ත කරගත යුත්තේ මහා පව් පහෙන් එකක් මොනවද අම්මා මරණික තාත්තා මරණික සංඝ බේදය රහතුන් වන් භික්ෂූන් ඝාතනය බුදුන් ගැඟේ ලේසලවීම අම්මා තාත්තා මරන්න මොනද නෑ අත ඉස්සුවනම් ඇති කකුලක් කුලුක් කරානම් ඇති මරන්න මොන්නේ ඒ ඇති පංචානන්තරයේ කර්ම වලින් එකක් නිර්සත් ලෝකයක් ගැන මුගලන් හාමුදුරුවෝ ලස්සන කතාවක් කියනවා දවසක් දම්සභා මණ්ඩපේට ආපු මුගලන් හාමුදුරුවෝ බුදුහාමුදුරන්ට කියනවා භාග්‍යවතුන් වහන්ස මගේ දිවසින් මම දැක්ක නිර්සත් ලෝකයක් බුදුහාමුදුරුවනේ නිර්සත් ලෝකයක් අහන්ටක කතාව අනේ බුදුහාමුදුරුවනේ මේ ලෝකේ මුළු ලෝකෙම එකම වැලි කාන්තාරයක් මේ ලෝකේ ගිනියන් වෙච්ච රත් වෙච්ච දුන්දාන අඟුරුවන් වැලි කතරක් ඒ ලෝකය ස්වාමීනි බුදුහාමුදුරුවනේ ඒ ලෝකේ ඉන්නව ගැහණු කෝටි ප්‍රකෝටි ගානක් බැරණේ කරන්න හැකි තරම් කාන්තාවෝ පිච්චිලා කළු වෙලා අඟුරු වගේ වෙලා ඒ ගැහණු කාන්තාව අඟුරු වගේ පිච්චිලා අර ගිනියන් වෙච්ච වැල්ලට මේ ගැහණු ස්වාමීනි කාන්තාවෝ විලි වේදනාවෙන් නගන විලාප හඬින් මේ මුළු ලෝකෙම කම්පා වෙන. ඒ ලෝකෙ ඇහෙන්නේ විලි වේදනාවෙන් දරුවෝ බිහි කරන්න විඳින වේදනාවෙන් නගන විලාප හඬ. ස්වාමීනි ඒ ලෝකේ කාන්තාවෝ විලාප කියලා 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 ස්වාමීනි ලේ කැටි ළමයි බිහි කරනවා. ලේ කැටි ළමයි බිහි කරනවා බුදුහාමුදුරුවනේ. ලා දරුවා බිහි වෙනකොටම මේ අම්මා දරුවා ඇදලා ගන්නවා අතට ඔළුවෙන් අල්ල ගන්නවා කකුල් දෙකෙන් අල්ල ගන්නවා ස්වාමීනි මේ ලේ කැටි දරුවගේ බඩට කට තියලා පටස් ගාලා හපනවා බුදුහාමුදුරුවනේ බොකු බඩ වැලවල් අදිනවා එළියට ඉහි කරේ උතාගෙන කීතු කීතු ඉරන් කනවා බුදුහාමුදුරුවනේ අම්මා කන හඬයි දරුවගේ විලාප හඬයි විතරයි බුදුහාමුදුරුවනේ ඇහෙන්නේ එච්චරයි ඇහෙන්නේ කීතු ඉරන් කන දරුවා කාලා කාලා අතපය ලෙව කනවා කරුමේ ඒ දරුවගේ අතපය ලෙව කාලා ඉවර වෙනකොට තව දරුවෙක් ඉපදෙනවා ඇදලා ගන්නවා ඒ දරුවටත් ඒකමයි අදටත් වෙනවා ඒ වැඩේ ඒ විශ්වයේ ලෝකෙක දැනුත් වෙනවා ඒක දැනුත් බුදුහාමුදුරනේ මගේ දිවසින් දැක්ක බුදුහාමුදුරනේ එහෙම ලෝකයක් කියලා මුගලන් හාමුදුරුව ඇවිද්දි මතක් කරනවා දම් සභාවේ. නිරිසත් ලෝක පංචානන්තරයේ කර්ම වලින් එකක්. අටවෙනි ආත්මය නිරිසත් ලෝකය පංචානන්තරයේ කර්ම වලින් එකක්. ආත්ම 8යි. අවසන් කරමු බණ. නවවෙනි ආත්මය භූත ආත්මය භූත ආත්මය මතක තියාගන්න අටවෙනි නවවෙනි ආත්මය භූත ආත්මය භූත ආත්මයේ ස්වභාවය තමයි එහි අර්ථය මහ පොළවටම ඇලුණු කියන එක මහ පොළවටම ඇලුණු ආත්ම භූත ආත්මය පුංචි කතාවක් කියලා ඉවර කරන්නම් බන් එක දවසක් අපේ බුදුහාමුදුරුවෝ කිඹුල්වත් පුරයට වඩිනකොට එක හතරමන් හන්දියක බිම වාඩි වෙලා භූතයෙක් ඉන්නවා කළු පාට මිනිස්සෙක් වගේ භූතයෙක් රහතුන්ට හොඳට පේනවා රහතන් වහන්සේලාට මේ භූතයා බිම ඉඳගෙන එකම එක වැඩයි කරන්නේ ඒ තමයි මේ භූතයාගේ වටේට මහ පොළවෙන් කළු පාට කුරුමිනියෝ වගේක් මතු වෙනවා. කරුමෙට පේනවා. මේ භූතයා මොකද කරන්නේ? ඇහිඳිනවා කනවා කරුකුරු ගාලා ඔක්කොම කනවා.
එක කුරුමිනියෙකුටවත් යන්න දෙන්නේ නැහැ. තමන්ගේ වටේට මහ පොළවෙන් මතුවෙනවා අල්ලන් කන. බුදුහාමුදුරෝ වැඩි ආවතෙන්. වැඩලා රහතන් වහන්සේලාට කියනවා පින්වත් මහණෙනි මේ භූතයා පේන. එහෙමයි ස්වාමීනි. මේ භූතයා අද ඊයක නෙවෙයි මේ මහ පොළවෙන් මතුවෙන කුරුමිනිය බුදිමින් ඉන්නේ කමින් ඉන්නේ. මංගල බුදුහාමුදුරන්ගේ කාලේ ඔය අටවිසි පිරිතරම් බලන්නකො මංගල බුදුහාමුදුර කොහෙද වැඩ ඉන්නේ කියලා. ඒ කාලේ මම සුරූචි බ්‍රාහ්මණයා බුදු වූ මම එදා මම ඒ බුදුහාමුදුර මුණ ගැහෙන්න මෙතනින්ම ගියා. ඒ යනකොටත් මේ භූතයා මේ වැඩේම කර කර මෙතන හිටියා. බුද්ධ කල්ප ගානක් ගත වෙලා මමත් බුදු වෙලා මෙතෙන්ට ආවා. මේ පෞකාරයා තවත් මෙතන දැන් ඔළුව උස්සලා මන් දිහා මා බුදු වූ මා දිහා බැලුවා නම් දැන් නිදහස් වෙනවා මේ ආත්මය. බැලුවේ නැහැ. ඔළුව උස්සලා බැලුවේ නැහැ බුදුහාඳුර දිහා. ඇයි ඒ? ඔළුව උස්සලා බලන ටිකට එක කුරුමිනියෙක්වත් මගහැරෙයි කියලා බයයි. බැලුවේ නැහැ. ඔබ දන්නවද? අදටත් එතනම ඉන්නවා. බුදුහාමුදුර වැඩි ආයතනය කරබයි. භූතයා අදටත් එතනම ඉන්නවලු. කුරුමිනියෝ බුදිමි. කවදා හරි දවසක බුදුවරයෙක්ගේ මුහුණ දැකපු දවසටලු නිදහස් වෙන්නේ. අදටත් එහෙමයි. අදටත් එහෙමයි. දන්නවද ඔය භූතයා කරලා තියෙන පාපතර වැඩේ? අහන්නකො බලන්න. කරලා තියෙන පාපතර වැඩේ තමා අන්සතු ඉඩමකින් දන දන පුරුකක් අල්ලගෙන. අනුන්ගේ ඉඩමක් කියලා දන දන පුරුකක් එහෑම් පැලින්නක් හිටෙව්වා. පුරුකක් ඒ පැලින්න හිටවපු තැනම තමා භූතයව උපන්නේ. භූතයව බලන්න අනුන්ගේ ඉඩමකින් දන දන පුරුකක් අල්ලගෙන මහ පොළවෙන් කුරුමිනිය මතු වුණාලු. අදටත් කල්ප ගාන පුරුකක් අල්ලා අන්සතු ඉදමකට මතක් කරන්න මේ වෙලාවේ කාගේ හරි වත්තකට පාරකට හේනකට මෙහි කුඹුරු තියමන්ද කුඹුරකට ලියද්දකට වනාතකට අනුන්ගේ අඩිපාරකට හරි කමන්නේ මේ දවස්වල කුරුමානම් අල්ලල් ඉන්නවද කියලා මතක් කරන්න කාගේ හරි බින් අඟලකට හරි කුරුමානම් අල්ලල් ඉන්නවනම් අඟලෙන් අඟල යනවනම් එහාට එහාට කොහේ හරි ඉඩම් කෑල්ලකට පාරකට හරි කමන්නේ කුරුමානම් අල්ලල් ඉන්නවනම් මයි අප්පලා ලොකු අමාරුවක වැටෙන්න ලං වෙලා ඔය ලොකු අමාරුවක වැටෙන්න ලං වෙලා සීමාවක් නැතිව මහ පොළවට ආශාව භූත ආත්මයක් කරා යන්ත ඒ පොළවම අල්ලගන්න පැල ඉන්නක් හිතෙව්වනම් අඟලක් දශමයක් හෝ එහෙන් දන දන හරුමේ කියන්නේ ඔය පැල ඉන්න හිතවපු තැනම තමයි උපදින්නේ එතනමයි වෙන කොහොවත් ඉපදින්නේ පැල ඉන්නක් පොළවනකොට ගලවනකොට හිතවනකොට දිමුල් කුමරේ හාමුදුර මතක් කරන්ට ඔතනම තමයි ඔතනම ඔතනමයි